සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පැලයක් සිටුවා පුරවැසි වගකීම ඉටු කරන්න ජනපති ඉල්ලයි. තද වැසි සමග අකුණු සහ සුළං කාලගුණයෙන් අනතුරු ඇඟවීම මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේට ප්‍රමුඛතාව වී මිලදී ගැනීමට සියලු ගබඩා විවෘතයි ඉන්දියා බැතිවරණේ ප්‍රබල ආධාරකරුවෙකු වූ රාහුල් ද්‍රාවිඩ් සිය ඡන්දේ අහිමි වෙයි අලුත් අවුරුදු නැකත් අතරට පැලසිටීමේ නැකතද මෙවර එක් කර තිබීම විශේෂත්වයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද පෙරවරු 11/14 දින සුබ නැකතට පැලයක් සිටුවීමට එක් වුණා ජනාධිපති නිල නිවසේදී අද පෙරවරු 11/17යි පැලසිටීමේ තුන්පොකුරු යෝගයේ යෙදී තිබුණේ පැලයක් සිටුවා පරිසරයේ වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව දිවෙන පුරා ජනතාව ඉතා උනන්දුවෙන් නැකතට අනුව පැලයක් සිටුවීමට කටයුතු කර තිබුණා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. බඹරකලේ ශ්‍රී මහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති පූජ්‍ය මීපනාවේ සුගතනන්ද ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ආගමික වතාවත්වලින් අනුතුරුව අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාටත් රටරත් සිත ප්‍රාර්ථනා කළා. නුවරඑළිය ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. කොටි ගානක් මම හිතන්නේ පිටරටේ යනවා මේ ලංකාවේ මුදන් බීජ ගෙන්වන්න. ඉතින් ඒවා මම හිතන්නේ ශක්තිමත් කරලා කරොත් මම හිතන්නේ 99%ක්ම ඕනම රටක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ කෘෂිකර්මාන්තයේ. කෘෂිකර්මාන්තයේ ශක්තිමත් නගා සිටුවන්නට යම් වැඩපිළිවෙලක් විශේෂයෙන්ම දක්වන ඕන ඒ ගොඩක්ම වටිනවා කියන එකත් මේ මොහොතේදී අපි සිහිපත් කරන්නට කැමැතියි. ඉතින් ඒ වගේම නුවරඑළිය මහරෝවල මේ වෙනකොට තාම් විවෘත කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක ඔබතුමාගේ සුරතින් විවෘත කරගන්න යම් වැඩපිළිවෙලක් කඩිනමින් සිදු කරගන්නවා නම් ගොඩාක්ම වටිනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විච්ඡ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 101 මුත අද වැසි ලැබෙන බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග අකුණු සතද සුළං දැටි වේ හැකි බැවින් අවධානයෙන් පසුන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ කලුණු විශේෂඥයන් බලාපොරොත්තු වන්න. ගම්පින් බලාගිය ජනතාවට යලි පැමිණීම සඳහාද ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා ගමනාගමන මණ්ඩලයද අතිරේක බස් රථ රැසක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා අවුරුදු සමය තුළ මා ජනතාව ශ්‍රී ලංකාවෙන් ප්‍රවාහන සේවා සැපයීම සිදු කරමින් පවතිනවා. ගම්බිම් බලාගිය ජනතාව නැවත එන්න ඉවරාදී සියලුම ඩිපෝවල ජනන් දිය දෙනවා උපරිම සේවා පවත්වන්න කියලා. ඊට අමතරව මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යය හරි සුවිශේෂ නිලධාරීන් කිහිප දෙනෙක් වැඩි සෙනඟක් ගැවසෙයි කියලා බලාපොරොත්තු වන ඇතන් බදුල්ල මහනුවර ගාල්ල මාතර කියන තැන්වලට පිටරට කරලා යවනවා. ඒ දවස්වලට විශේෂ අධීක්ෂණයක් කරන්නේ ඒ ඩිපෝවල බස් මදිනම් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරණුත් බස් යයිවල කටයුතු ඊයේ දිනය තුල සිදු වූ රිය අනතුරු කිහිපයකින් 8 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. අඹන්පොළ බණ්ඩාරගම, විල්ගමුව, අම්බලන්තොට, පේදුරුතුඩුව, තඹුත්තේගම සහ මොණ්ඩාගලන ප්‍රදේශවලදී එම අනතුරු සිදුව තිබෙන්නේ. මේ අතර රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි රතවාන අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඊයේ දිනේ යතුරු පැදි වලින් සිදුවෙච්ච අනතුරු වල ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. ඒ නිසා විශේෂයෙන්ම යතුරු පැදි ත්‍රිරෝද රථවල ගමන් කිරීමේදී ප්‍රවේශමෙන් ගමන් කරන ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මාර්ග නීති වලට අනුව ගමන් කරන්න මහා මාර්ගයේ ගමන් කිරීමේදී අධික වේගයේ වගේ මොනසලකින් රියදාවනේ කිසිම අවස්ථාවක සිදු කරන්න දෙපා. බීමත්ම රියදාවනේ කිසිම අවස්ථාවක සිදු කරන්න දෙපා. අද දිනේ අපි විශේෂම හේම ක්‍රියාත්මක කරනු ලබනවා. බීමත් රියදුරන් අධික හැටන් නුවර මාර්ගයේ කොටකල ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ රියානතුරකින් එකම පවුලේ හතර දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පස්කන්දක වැදී උඩුකුරුව පෙරළියාමිනුයි අනතුර සිදු වුණේ. රියදුරට නින්දයාම අනතුරට හේතු බව වාර්තා වන අතර දිබුලපතන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මෙතර අධිවේගී මාර්ග භාවිතයේදී වාහන අතර නිශ්චිත දුරක් පවත්වා ගන්නා ලෙස අවධාරණය කෙරෙනවා. ඊයේ රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන නවයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවුනද වාහනවලට දැඩි ලෙස හානි සිදු වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහ හැතැක්ම පිවිසුම් අතරයි මෙම අනතුර සිදු වුණේ. අනතුරත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. උත්සව සමයේ අධිවේගී මාර්ගයේ භාවිත කරන වාහන සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් සැලකිලිමත්ව රියපදවන ලෙස අදාළ අංශ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. කඹුරුපිටිය රන්සෑගොඩ දකුණු ප්‍රදේශයේ සිදු වූ ගැටුමකින් නව දිනක තුවාල ලබා තිබෙනවා. අද අලුයම 4:10ට පමණයි මෙම ගැටුම සිදුවැත්තේ. ප්‍රදේශයේ සිදු වූ බෝරු පොලක් ආසන්නයේ වෑන් රථයකට සහ නිවසකට ගිනි තබා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු රෝහල්ගත කෙරුණා. මාතර අකුරැස්ස සහ කඹුරුපිටිය යන රෝහල් වෙත ඔවුන් ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා. සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. කඹුරුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අවුරුදු සමයේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරෙනු රෝගීන් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යනිසොයිසා මහත්මිය මෙසේ අදහස් පළ කළා. ඒ ITN 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් සංඛ්‍යාලේඛන බැලුවොත් 413ක් 13 14 කියන දෙදින තුලදී පැමිණලා තිබෙනවා. ඒක පසුගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට 6%ක වැඩිවීමක් පෙන්නුම් කරත් දැන් අපේ එදිනදා එන රෝගීන් සංඛ්‍යාව තියෙන ඒතකොට බැලුවොත් අර අඩුවක් කියන එක තමයි අපිට පෙන්නුම් කරන්නේ. නමුත් නේවාසික රෝගීන් සංඛ්‍යාව 203ක් ඒක 115ක් වැඩි වෙලා තියෙනවා. හැබැයි හිංසන ක්‍රියා 135ක් අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ගිනි කිලි අනතුරු ගිය අවුරුදු 1යි මේ අවුරුදු 6ක් වාර්තා වෙලා තියෙනවා. නවතත් ප්‍රවෘත්ති වී මිලදී ගැනීම සඳහා සියලු ගබඩා අනිද්දා සිට යලි විවෘත කරන බව වියළවි මණ්ඩලය ප්‍රකාශ කළා. එතැන් සිට මාසයක කාලයක් අඛණ්ඩව ගබඩා විවෘත කර තිබෙන බවයි වියළවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කළේ. 17 වෙනිදා සියලුම ගබඩා නැවත විමේ දිනීම සඳහා විවෘත කරනවා. අනතුරුව බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් දිගින් දිගටම ගබඩා විවෘත කරලා තියන්න. ඒ කාලය ඇතුළත අවශ්‍ය වුණු ජංගම මිලදී ගැනීම මධ්‍යස්ථාන පවත්තරට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. කිසිම කරවලයක් කරදරයක් නැතුව ගොවියන්ට අපහසුතාවකට පත් නොවන පරිදි විමිලදී ගැනීම සිද්ධ කළා. අපි තම සතුටෙන් පසු වෙන ආයතනයක් විදිහට මෙවර ගොවියන්ගෙන් අපිට මැසිවිලි චෝදනා ලැබුණේ නැහැ විමිලදී ගැනීම ගැන. සිංහල අවුරුද්දෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා සහල් නිෂ්පාදන කටයුතු සඳහා වියළිය මණ්ඩලය අලුත් පියවරක් ඉස්සරහට තියන්න. සහල් නිෂ්පාදනය ආරම්භ කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේ දවස්වල සැලසුම් සකස් කරමින් ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ හොඳම වී මිලදී ගන්න වියළි මණ්ඩලය. නමුත් පහුගිය කාලේ ඉතිහාසය පුරා මේ වී නැවත පාරිභෝගිකයන් අතර සහල් විදිහට පත්වීමක් දක්ින්න ලැබුණේ නැහැ නියමාකාරයෙන්. අපි අතරමැදියන්ට තමයි මේ වී නැවත ලබා දුන්නේ සහල් පාට පරිවර්තනය කරන්න. නමුත් අපි විශ්වාස කරනවා වියළි මණ්ඩලයේ විදිහට සහල් නිෂ්පාදනය ආරම්භ කළොත් අපිට පාරිභෝගිකයන් ඉතාම හොඳ සහල් අඩුපිළිකට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. වී අලෙවි මණ්ඩලයෙන් මිලට ගන්නා වී තොග සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එය අඛණ්ඩව සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළා. පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මක බවින් යුත් සහල් ලබා දීම ප්‍රධාන අරමුණයි. වෙළඳපොළේ සහල් මිල පාලනයද එමගින් අපේක්ෂා කෙරෙනවා. එක්සත් ජාතික පක්ෂය ඍජු ප්‍රතිපත්තියක් සහිත පක්ෂයක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් පක්ෂය තීන්දුව නොගන්නා බවයි. ඒ කූට ක්‍රියා යම් මත එවනවා.
මම වගකීමකින් කියන එක්සත් ජාතික පක්ෂය වෙන කිසි දෙයක් ඒ වගේ කළ නැහැ. ඒක කරන්න පුළුවන් අපේ පක්ෂෙද මිසක් අපේ පක්ෂයේ බෝඩ් ලෑලි වලින් දුවන කට්ටිය නෙමෙයි. අපේ පක්ෂ ප්‍රතිපත්ති අනු තියෙනවා. ඒක බොහොම ඍජු එක්සත් ජාතික පක්ෂ සියලු දෙනාම එක ස්ථාවරක සිටින්නේ. ඒකට තමයි ඒකාබද්ධ සියලුම එකතු වෙලා තියෙන්නේ. අපි අනිත් පක්ෂ දෙස බලන්නේ අපි අපේ පක්ෂේ තියෙන ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. ඒ පැත්ත එක්කෙනෙමේ 10 දිනක් දැම්මත් ප්‍රශ්න නැහැ. මොකද අපි දාන පුද්ගලයා තමයි අපි දන්නේ ඒක ජයග්‍රහණය කරන්න කියන එක. මේ අවස්ථාවේදී අප පුද්ගලීය ඉලක්කය කළ වැඩ කරන එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ කොහොමද අපි ශක්තියෙන් ඉදිරියට ගෙනියන්නේ අප හිතන්නේ අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් කරන අපේ අපේක්ෂක තමයි ජයග්‍රහණය කරන්නේ මද්‍රව්‍යවලට ඇබ්බැහිවි සිරගතව දඬුවම් ලබන පුද්ගලයන් පුනරුත්ථාපනයට ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය තල තාතු කොරළ මහත්මිය පවසනවා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන් කර ඇත්තේ සඳහා බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ එමෙන්ම මද්‍රව්‍යවලට ඇබ්බැහිවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද සැලසුම් කර තිබෙනවා සෞඛ්‍ය අයවැයෙන් කරු මුදල් ලැබෙන්නෙම විශාල මුදල් ප්‍රමාණයක් අපේ අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශයට වෙන් කළා දුන්නු මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අය ඉරකට වෙන දඬුවම් ලැබෙන අයව පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් හදා වීරවිල අධිපතිව සහ ගොඩොන්ගේ කණ්ඩායමේ මුලික සරගෙන ඒ වැඩකටයුතු ඉතාමත් ඉක්මනින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා සහ මත්කුඩුවලට ඇබ්බැහි වෙලා ජීවිත විනාශ කරගන්න සියලු දෙනා පුනරුත්ථාපනය කළා සමාජගත කිරීමේ තමයි අපි අවුරුද්ද පටන් ගන්න ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් පෙර වසරවලට සාපේක්ෂව මෙවර නීති විරෝධී මත්පැන් අලෙවිය කැපී පෙනෙන ලෙස අඩුවි ඇති බව සුරපතු දෙපාර්තමේන්තුව පවසනවා අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය සෙනසුරාදා සිට අද උදෑසන දක්වා බලපත්‍රලාභී මත්පැන් අලෙවි සැල්වලට තහනමක් පනවා තිබුණා එය කඩකිරීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බවයි සුරපතු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මේ කරුණ අධීක්ෂණය කිරීම සඳහා දිවයිනේ පළාත් 9ට අදාළ අතිවිශාල සුරාබදු නිලධාරීන් සංඛ්‍යාවක් අපි යොදවා තිබුණා 1200ක පමණ සේනාංකයක් අපට වාර්තාව තිබෙන ආකාරයට මෙම අවුරුදු උත්සව සමයේ ඉතාමත් සුවිශේෂී බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් අක්‍රමිකතා කිසිවක් අපට වාර්තා නොවූ වසරක් හැටියටයි මේ වසර සලකන්නට පුළුවන්කම තිබෙනවා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණයට අමතරව සුරාබදු නිලධාරීන්ට විශේෂයෙන් නියෝග කොට තිබුණා නීති විරෝධී මත්පැන් සහ නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධයෙන් තහනම් සිදු කරන ඒ ප්‍රදේශවල යන අපට වාර්තා වී තිබෙනවා තවමත් ලැබෙමින් පවතින සංඛ්‍යාලේඛන දිවයින පුරා පසුගිය වසර තරම් නැතත් කිසියම් නීති විරෝධී මද්‍රව්‍ය ග්‍රහණ සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තුවත් මේ කරුණ සම්බන්ධයෙන් ඉතාමත් දැඩිව ක්‍රියාත්මක වන අවසර සමය තුළ ඒ අනුව නීති ක්‍රියාත්මක ක්‍රීමේ ආයතන අවදීන් සිටීම හේතු කොටගෙන දිවයින පුරා නීති විරෝධී මත්පැන් හා මද්‍රව්‍ය පිළිබඳ මනා පාලනයක් සිදු වූ බව අපිට කියන්නට පුළුවන් මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙරට ආරක්ෂක අංශ මෙන්ම ඉන්දිය ආරක්ෂක අංශද එක්ව සිටිනවා. ඉන්දිය මුහුදු සීමාවේදී මද්‍රව්‍ය තොගයක් සමග ඉරාන ජාතිකයන් 9 දෙනෙකු ඊයේ අත්අඩංගුවට පත් වුණා. ඉන්දිය මුහුදු සීමාවේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 100කට අධික බවයි ඉන්දිය පොලිසිය පවසන්නේ. එහි වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 500 ඉක්මවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දිය ආරක්ෂක අංශ දුටු ඉරාන ජාතිකයන් සාක්ෂි විනාශ කිරීමේ අරමුණෙන් ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රාවට ගිනි තබා තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ විරල ආරක්ෂක බලකායේ නිලධාරීන් යාත්‍රාව තුළ තිබූ හෙරොයින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඉන්දිය මාධ්‍යවල සඳහන්. මේ අතර හෙරොයින් ප්‍රවාහනය කර තිබූ යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයන් 9 දෙනෙකු පසුගිය 24 වනදා ශ්‍රී ලංකා මුහුදු තීරයේදීද අත්අඩංගුවට ගැනුණා. නාවික හමුදාව සහ පොලිසිය එම වැටලීම සිදු කළේ දකුණු මුහුදු තීරයේදී. එහි තිබී අත්අඩංගුවටගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 107ක්. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ නැකත අනිද්දාට යෙදී තිබෙනවා. රැකී රක්ෂා සඳහා පිටත් වයාමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 18 වනදාටයි. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන පදාදා පෙරවරු 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළුන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පෙරවරු 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී
හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත් ව්‍යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. ජනතාවට අවශ්‍ය ජලය කිසිදු අඩුවකින් තොරව ලබා දීම රජයක වගකීමක් වනවා. එම වගකීම නිසලස ඉටු කරමින් 2015 වසරේ සිට වසර 4ක් තුළ 298200 දෙනෙකුට අවශ්‍ය පානීය ජලය ලබා දීමට රජයට හැකියාව ලැබුණා. දෙදහස් පහළොව වසරේ සිට වසර 7ක ජල සම්පාදන වැඩපිළිවෙල යටතේ මුල් වසර 4 තුළ ගම්මාන දහසකට පිරිසිදු පානීය ජලය ලබා දී තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වැය කළා. ඒ අනුව 2015 වසරේදී පමණක් දසලක්ෂ 90,330 දෙනෙකුට පානීය ජලය ලබා දුන්නා. ගමට වතුර සැමට සතුට ව්‍යාපෘති යටතේ මෙම කටයුතු සිදු කරනවා. එම ව්‍යාපෘතියට අනුව මාතර දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් මිලියන 18,000ක වේදමින් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මාතෘ වතුර තියෙනවා නමුත් දැන් තියෙන ප්‍රමාණය ශාල අඩුවක් තියෙනවා. අතර 2000න් පසුව ජල සම්පාදන ප්‍රමාණය වැඩි වීමක් සිදු වෙලා නැහැ. ජන වැඩි වෙන ජනගහණයට සමානුපාතික. 2017 වෙනකොට අපිට පුළුවන් වුණා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා මූලික වැඩ කටයුතු පටන් ගන්න. මාතර ජල සම්පාදන ව්‍යාපෘති යටතේ නිල්වලා ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම වැළැක්වීම සඳහා ලවණ වාදකය ඉදිකරමින් පවතිනවා. එය අවසන් වූ පසු නිල්වලා ගඟට ලවණ මුසුවීම සම්පූර්ණයෙන්ම වැළකී යනු ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමද වඩාත් පහසු වන බව නිසැකයි. ගණ ආහාර හා අර්ථ ගණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. ගණ ආහාර හා අර්ධ ගණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් තැබුවා. එම වර්ණ සංකේත ක්‍රමය පසුගිය දිනවදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ. ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරීමේ ප්‍රමාදයක් හේතු වෙනුයි ජුනි මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත්තේ. තනෝදාහනේ විදේශ ප්‍රවෘත්ති වෙත ඉන්දියා මහමැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවෙකු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ් සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. මෙරට ක්‍රීඩා ශාස්ත්‍රයේ නගා සිටුවීමට හමුදාවේ සහාය ලබා ගන්නා බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ITN වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ වෙනකොට අපි දැන් වැඩසටහනක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක. ලංකා ක්‍රීඩාව අලුත්ම තැනකට සැරිසියලු පහසුකම් යුද හමුදාවේ සහයෝගයත් අරගෙන සංචිත හැදුනට පස්සේ ඒ සංචිතවල දරුවන්ට අවශ්‍ය පෝෂණය, දරුවන්ට අවශ්‍ය ධෛර්යය සියලු දේ ලබා දෙන්නේ හමුදාවත් එක්ක අපි හෙඩියුසුමක් අත්සන් කරනවා. ඒකේ මට ලොකු විශ්වාසයක් ගන්න පුළුවන් මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට වෙන අසාධාරණය, ඒ වගේම විනය සියලු දේ තවත්ම ලස්සන තැනකට ලංකාවේ ක්‍රීඩාව ගෙන්න පුළුවන් වෙයි කියලා. කල්ගුණ තුරතුරු තාරකා විජේවංශගෙන්. සේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කළ විට දෙවන බොහෝ පළාත්වලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණයේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව, දකුණ සහ වයඹ පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු විය හැකි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වලට වැස සමග ප්‍රබල අකුණු ඇති විය හැකි. එම ප්‍රදේශවල සුළඟේ වේගය පැර කිලෝමීටර් 70-84 අගයක් ගන්නා බව කාලගුණයේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට කංකසන්තුරේ සිට පුත්තලම දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙනලට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශවලට වැස හෝ ගිගුරුම් සහිත වැස ඇති විය හැකි. සුළං හමන්නේ ගිනිකන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොර වන අතර සුළගේ වේගය පැටි කිලෝමීටර 15-25 අතර අගයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි. කාලගුණ අනාවැකිය වෙත.
සමගින් අයිතින සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk